අයිබෝන් මම දිනිති වල්ගමගේ ඉතින් මම අද ආවේ මම කරන ෆැෂන් ගැන ඕගොල්ලොත් එක්ක කතා කරන්න. ඔයාලා කැමතිද පුංචි කෝල් එකකින් හොඳ බයික් එකක් දිනා ගන්න. එහෙනම් ඒ තවත් බල බල ඉන්නේ. දැන්ම ඔයාගේ ෆෝන් එක අරන් 23:11 ට කෝල් එකක් දෙන්න. මේක තමයි මේ දවස්වල හැමෝම ප්ලේ කරන ගේම් එක. ෆැෂන් ගැන මොකද හිතෙන්නේ? ෆැෂන් කියන්නේ අපි හැමෝම කරන දෙයක්. ඉතින් අපි හැමෝටම එකිනෙකාට ආවේනික දෙයක්. එනිසා අපි කවවත් අනුකරණය කරන්නේ නැතුව තමන්ගම විදියක් හදාගන්න පුළුවන් නම් මං හිතන්නේ හරිම සාර්ථකයි. ෆැෂන් කියන්නේ කලාවක් කිව්වොත්? ෆැෂන් කලාවක් තමයි. මොකද හැමදේම කලාවක් නේ. අපි අවදින එකත් කලාවක්, අපි කන බොන විදිය එකත් කලාවක්. ඉතින් ෆැෂන් කියන්නේ අපි අඳින පළඳින ඒ කරන හැමදේම කලාවක්. ඉතින් ෆැෂන් කියන්නේ කො කලාවක්. ෆැෂන් කරද්දි කාවම හරි අනුකරණය කරනවද? නෑ, මං හිතන්නේ කාව හරි අනුකරණය කරොත් ඒක අසාර්ථකයි නේද? මොකද ෆැෂන් කියන්නේ තමන්ට ආවෙන එක දෙයක් නේ. තමන් දැනගන්න ඕනේ තමන්ට හරියන ෆැෂන් එක මොකද්ද කියලා. අපි පොඩක් ටෙස්ට් කරලා බලලා ඊට පස්සේ තමයි අපේ අපිට ආවෙන එක ෆැෂන් එකක් අපි හදාගන්න ඕනේ. පුරුද්දක් විදිහට සැලොන් යනවද? නෑ. පුරුද්දක් විදිහට යන්නේ නෑ. කැමතිම හෙයා ස්ටයිල් එක ගැන කිව්වොත්? හෙයා ස්ටයිල් ඩිපෙන්ඩ්ස්. යන තැන අනුව හෙයා ස්ටයිල් එක වෙනස් වෙනවා. ඉතින් ගෙදරට නම් ඉතින් එහෙම ෆ්‍රී හෙයා එහෙම දාගෙන ඉන්න බැහැ නේ ඉතින්. ඒ නිසා ගොඩක් පොනිටේල් වගේ තමයි යන්නේ. ෆැෂන් කරද්දි දිග කොණ්ඩෙද ලස්සන නැත්නම් කොට කොණ්ඩෙද? මං හිතන්නේ දිග කොණ්ඩෙ නේද? මට නැහැනේ ඒ නිසා මං හිතන්නේ දිග කොණ්ඩෙ ලස්සනයි කියලා මට හිතෙනවා. මං ගොඩක් එක්ස්ටෙන්ෂන්ස් දානවා මගේ ෂූට්ස් වලට එහෙම. ඒ ඉතින් මම දිග කොණ්ඩට ආසහින්ද වෙන්නේ නැතිනේ. ඔරලෝසු පළඳිනවද? ඔව් පළඳිනවා. මං ගොඩක් වොචස් කියන්නේ සාමාන්‍ය මගේ ජුවලරි මම මුකුත් දාන්නේ නැහැ. මං ගොඩක් මගේ මේ බේසික් ජුවලරි තමයි මගේ හැම ඇඳුමටම යන්නේ. වොචස් මං අනිවාර්යෙන් වොච් එක යනවා. මට වොචස් තුනයි තියෙන්නේ. ඔමේගා එකයි ටයිටන් එකයි. this is tag. ඇඳුමේ පාටට වෙනස් වෙනවා. මැච් වෙනවා කියලා හිතුණත් ඉතින් මං දානවා. ඉතින් එහෙම තමයි. එතකොට ඔරලෝසු ඇඳුමෙන් ඇඳුමට මාරු කරනවද? ඔව් ඉතින් ඇඳුමෙන් ඇඳුමට සහ මම යන තැන අනුවත් ඒක මාරු කරනවා. මොකද දැන් ගොඩක් මම මේක යුනිෆෝම් එකට දාන වොච් එක. ඒ වගේ තියනවානේ දැන් අපි තැනකට යනකොට ගොඩක් යූස් කරන්න පුළුවන් ඒවා. දැන් මගේ අනිත් ඔමේගා වොච් එකේ වටේටම ස්ටෝන්ස් තියෙනවා. එතකොට ඒ වගේ එකක් ඩේ ටු ඩේ යූස් කරන්න අමාරුයිනේ. ඒ නිසා ඒ තැනට යන තැන අනුවත් අඳින ඇඳුම අනුවත් මම වෙනස් කරනවා. මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ ෆැෂන් එකටද නැත්නම් අවශ්‍යතාවයටද? අවශ්‍යතාවයටනේ මොබයිල් ෆෝන් එකක් කියන්නේ. ඔය එක අවශ්‍යතාවයට ෆැෂන් එකකට යු මොබයිල් ෆෝන් යූස් කරන්න. එනං ඉතින් අර චයිනීස් ගර්ල්ස්ලා වගේ ස්ටෝන්ස් අල්ලලා අර එහෙම බනි ෆේසස් දාලා එහෙම ෆෝන් එක තමයි යූස් කරන්න වෙන්නේ. නැත්තම් නෑ ඒක උමනාවට ෆෝන් එක. හෑන්ඩ්බෑග් එකත් වැදගත් නේද? ඔව් හෑන්ඩ්බෑග් එක මම ගොඩක් බලනවා. ඒක මට ඕන. ඒ කියන්නේ සමනෙන් ගෑල්ලාමෙට ගොඩක් ඕන දෙයක් නේ හෑන්ඩ්බෑග් එක. ඒකේ ගොඩක් දේවල් තියෙනවානේ දාගෙන යන්න. අපිට ටක් ටක් ගාලා ඕන වෙන දේවල් තියෙනවානේ. ඒ දේවල් අපි දාලා තියෙන හෑන්ඩ්බෑග් එකේ. ෆැෂන් කරන්නේ ෂොපින් කරලාද නැත්නම් ඉන්ටර්නෙට් එකෙන්ද? ෂොපින් කරලා. ගොඩක් වෙලාවට ෂොපින් කරලා කියන්නේ මගේ ඇඳුම් එහෙමනම් මගේ ඩිසයින් කරනවා. එතකොට මට ෂොපින් කරවෙන්නේ නැහැ. එහෙම නැතුව ෂොපින් කරනවා නම් මම ඒ කියන්නේ මට ෆන්ක්ෂන් එක හෙටනම් මම අද ගිහලා ෂොපින් කරන කෙනෙක් නෙවෙයි. මම ඒ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ තියෙන ෆන්ක්ෂන් එකට අද ෂොපින් කරන එහෙම කෙනෙක්. ඒ කියන්නේ මම දැක්කොත් ආ මේක මට එදාට ඕන වෙයි කියලා මම දැක්කොත් එහෙම ගන්න කෙනෙක්. එහෙම නැතුව මට මම මේ ෆන්ක්ෂන් එකට මේක ගන්නවා එහෙම නැහැ. එහෙම වුණොත් එහෙම ෆන්ක්ෂන් එකක් තිබුත් මගේ ඩිසයිනර්ස්ලා ඉතින් ඩිසයින් කරලා දෙනවා. දෙන එකක් අඳිනවා. Hey!
සෙරප්පුවට තියෙන මොන වගේ කැමැත්තක්ද? සෙරප්පු ගොඩක් මන් සෙරප්පු සහ වොචස් බ්‍රෑන්ඩඩ් ස්ටෆ් යූස් කරනවා. මොකද සෙරප්පු කියන්නේ අපිට කියනනේ හොඳ සෙරප්පු අපිව හොඳ ගමනක් එක්ක යනවා කියලා. ඒ නිසා මම හිතන්නේ සෙරප්පු ගොඩක් වැදගත් අපේ ඇඳුමට සහ අපේ පර්සනලිටි එකට. සෙරප්පු කියන දේ ගොඩක් වැදගත්. අපි ගොඩක් එක නිග්ලෙක්ට් කරලා තිබුණාට සෙරප්පු දෙක ගොඩක් තමන්ගේ පර්සනලිටි එකට බලපානවා. මම හිතන්නේ සෙරප්පු ගොඩක් වැදගත්. සාමාන්‍ය ගමනක් යද්දී අඳින්න කැමති මැඳුමක් තියනවද? සාමාන්‍ය ගමනක් කියන්නේ හෙට මෙහෙට යනකොට නම් ගොඩක් මම ෂෝට්ස් ඇඳලා ටී-ෂර්ට් එක දාගෙන එහෙම තමයි යන්නේ. මම එහෙම ගොඩක් ෆැෂන් කරන්නේ නැහැ, මේකප් කරන්නේ නැහැ. එහෙම නිකන් තියෙන ඇඳුම දාගෙන යනවා. එහෙම තමයි මම කරන්නේ. එතකොට වෙඩින් එකකට යද්දී අඳින්න කැමති මොන වගේ ඇඳුමක්ද? වෙඩින් එකට ඇත්තට මම නම් කැමති ෂූස් දෙකක් දාලා ෂෝට් එකක් අඳලා යන්න පුළුවන් නම් මොකද ඩාන්ස් කරන්න පුළුවන්නේ. ඒකට එහෙම යන්න බෑනේ. ඒ නිසා වෙඩින් එකට එන ක්‍රවුඩ් එක අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. මොකද දැන් අපේ අම්මලාගේ ඒ කියන්නේ ගොඩක් එහෙම නෑයෝ එහෙම එනවනම් හරි මම හරිම හොඳ ළමෙක් වැදගත් විදියට සාරි එකක් ඇඳලා එහෙම යනවා. නැත්තම් නොමලි මගේ යාළුවෝ විතරක් ඉන්නවනම් ෆ්‍රොක් එකක් ඇඳලා හීල්ස් දාලා එහෙම යනවා. ඉතින් ඉට් ඩිපෙන්ඩ්ස්. ෆැෂන් කරද්දි ජිම් යන්න ඕනේද? නෑ මේ ඉන්නේ. ජිම් යන්න ඕනේ නැහැ. හැබැයි ගොඩක් හොඳයි ගෙදරදී ප්ලෑන් කරන්න පුළුවන් නම්, ගෙදර තියෙන පොඩි පොඩි දේවල් කරගන්න පුළුවන් නම් ඉතින් හොඳයි නේද? ජිම් ප්‍රශ්නේ මගෙන් අහන්නපා. ෆැෂන් කරන්න ගින් අමාරුව වැටිලා නැද්ද? නෑනේ. අමාරුව වැටෙන්නේ. අමාරුව වැටෙන කලින් ඒ කියන්නේ නෑ, තමන්ට හරියන දේ කරනවා නම් ඒකට අමාරුව වැටෙන විදියක් නෑ. තව කෙනෙක් අනුකරණය කරොත් නම් අනිවාර්යෙන් අමාරුව වැටේ. එයාට ගැළපෙන එක මට ගැළපෙන්නේ නෑනේ. සෝ මං සාමාන්‍යයෙන් මට ගැළපෙන දේ විතරයි කරන්නේ. ඒ නිසා මම අමාරුව වැටලා නෑ. දිගට අඳින්නද කැමති නැත්නම් කොටට අඳින්නද? ඒකත් ඉතින් ඩිපෙන්ඩ් වෙනවා මම යන තැන අනුව. මොකද පන්සලකට යනවා නම් ඉතින් කොටට අඳගෙන යන්න බෑ. අම්මලාත් එක්ක යනකොට මට වඩා ඒගොල්ලන්ගේ ගැන හිතන්න එපා. දැන් මගේ අම්මා තාත්තා දෙනම ටීචර්ස්ලා, ඒගොල්ලෝ ඉතින් එතකොට ඒගොල්ලන්ගේ ළමයි ඉන්නවා ගෝලයෝ. ඒ නිසා ඒගොල්ලන්ගේ නම්බුව නැති කරන්න බෑනේ. ඒ නිසා ඒ විදිහට ඒ වැදගත් විදිහට හරිය තැම්පත් විදිහට ඒගොල්ලත් එක්ක යන්න ඕනේ. මගේ යාළුවොත් එක්ක යනකොට මට ඒ විදිහට යන්න බෑ. අපේ මිනිස්සු මට හිනාවේ. ඒ නිසා ඒ යන තැන අනුව මගේ වෙනස් වෙනවා දිග කොට. ෆැෂන් කරද්දී බලන්නේ පහසුවද එහෙම නැත්නම් සරල බවද? පහසුව සරලකම දෙකම. ජිම් යන එකද වඩාම හොඳ කෑම පාලනයේද? කෑම පාලනය කරන එක. මොකද අපි කොච්චර ජිම් ගියත් වැඩන්නේ අපි කෑම පාලනය කරන්නේ නැත්තම්. කට පරිස්සම් කරගන්න බැරි නම් අපිට කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා මං හිතන්නේ ජිම් යනවට වඩා කෑම පාලනය කරගන්න පුළුවන් නම් අපිට අපේ ඇඟ හදාගන්න පුළුවන්. අපි කන දේ තමයි අපේ නිර්මාණය කරන්නේ. ටැටූ එකක් කියන්නේ ෆැෂන් කරද්දී අත්‍යවශ්‍යම දෙයක්ද? නෑ මට ටැටූස් නෑ. මං දන්නා ඉතින් මං එහෙම ලොකු ෆැෂනබල් කෙනෙක් නෙවෙයි. මං දන්න ගොඩක් අය එහෙම ඉන්නවා ටැටූස් නෑ. අපිට ටැටූ නම් ඉතින් ඔක පේන්ට් කරන්න පුළුවන්, ඉන්ක් පේන්ට් එකක් කරන්න පුළුවන් නේ. ඒ නිසා ටැටූස් මං හිතන්නේ නෑ. විවාහය කියන එක ෆැෂන් වෙනස් වෙන්න හේතුවක් කියලා හිතනවද? නෑනේ. එහෙමද? නැතුවද? දන්නේ නෑ. අයිඩියා එකක් නෑ. විවාහයෙන් පස්සේ අපේ අම්මි චේන්ජ් වුණ නෑ. ඉතින් ඒ නිසා මං දන්නේ නෑ. මට එහෙම අයිඩියා එකක්. සෝරි. මං ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා අපේ මේ ජයග්‍රහණය සාමකාමීව සමරන්න කියලා. ඇමතිතුමිය අපිට දෙනවා කිව්වද දෙනවද? අනිවාර්යෙන්ම. මං ඔයගොල්ලන්ට පොරොන්දු වුණානේ හොන්ඩ ග්‍රාසියා බයික් එකක් දෙනවයි කියලා. ඇයි මැඩම්? ලොකේ ස්මාර්ට් ෆෝන් දෙනවා කිව්වේ? මං එහෙම කිව්වද? හරි හරි මං ඒකත් දෙන්නම්කො. හැබැයි තමුන්නාන්සලා එක වැඩක් කරන්න ඕනේ. ෆෝන් එක අරගෙන 23:11ට කෝල් එකක් දෙන්න ඕනේ. මට නෙමෙයි 23:11ට
ඔබේ දුරකතනයෙන් 2311ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් දිස්නේ ගහන හොන්ඩ ග්‍රාසියා බයික් එකක් දිනා ගන්න. මේ සියලුම තෑගි හැමෝටම දිනා ගන්න පුළුවන්. මං ඉතින් දෙනවා කිව්වොත් දෙනවනේ.